ආයුබෝවන්. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා දේශන් ටෙච් YouTube channel එකේන Epson L805 කියන playlist එකේන තවත් අලුත් video එකක් එක්ක. ඉතින් අපි Epson මේ L805 කියන machine එක ගැන ගොඩක් කරුණු කතා කරා. මේකේ management, මේකේ maintenance, ඒ වගේ මේකේ advanced features, color manage කරන හැටි හැම දෙයක් ගැන අපි ගොඩක් දේවල් මේ machine එක ගැන අපි කතා කරලා තියෙනවා. අපි දැන් කතා කරන්න හදන්නේ මේකේ ගොඩක් වැදගත් maintain එකට අදාළ වෙන එක option එකක් ගැන. මොකක්ද මේක? මේක ගොඩක්ම වැදගත් වෙන්නේ වා කොවිඩ් කාලේදී වාගේ shop එකක් තියෙනවා නම් shop එක වහලා දෙන්නේ. ඒ වගේම වා මේ දවස්වල ගෙදරම ඉන්නවා නම් වාගේ printer එක ගොඩක් වෙලාවට use වෙන්නේ නැහැ. ඒ වගේම වා මොන හරි photo business එකක් හරි මොන හරි studio එකක් හරි කරනවා නම් වාගේ print මේකේ print වදින්නෙම නැහැ. Shops වහලා මොකද මේ දවස්වල පොඩ්ඩක් කොවිඩ් pandemic එකත් එක්ක මොකද මේ print side එකට එන business පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට මේ print එක ගිවෙනද වැඩ කරාට වැඩිය 150ක් 125ක් වගේ ප්‍රමාණයකින් සෑහෙන ප්‍රමාණයකින් ප්‍රින්ට් ගන්න ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් ඒ වගේ මේක නිකන් පාවිච්චි නොකර තියනවා වෙන්නත් පුළුවන් ඉතින් එහෙ වගේ වෙලාවකදී ඔයාගේ මැෂින් එකේ ඉන්ක් පොට්ටක් ඩ්‍රයි වෙන ගතියක් එනවා මොකද සාමාන්‍ය සති දෙකක් තුනක් මාසයක් වගේ කිව්ව අනිවාර්යයෙන්ම ඩ්‍රයි වෙනවා ඩ්‍රයි වුණා කියන්නේ ඔයා ගන්න ප්‍රින්ට් ක්වොලිටි එක ගොඩක් අඩු වෙනවා ඒ වගේම සමහරට වාගේ මේකේ තියෙන හෙඩ් එක වටිනාම දේ හෙඩ් එක ඩැමේජ් වීම හැකියාවක් තියෙනවා ඔයා මේකේ ප්‍රින්ට් ගහන්නේ නැතුව තිබ්බොත් ඉතින් මේ විදිහට ඔයා ප්‍රින්ට් ගහන්නේම නැතුව මේ මැෂින් එක නිකන් තියලා තිබිලා එකපාරට මොන් කරලා ඔයාලා ප්‍රින්ට් එකක් ගහන්නකොත් ගහන්න බැරි වෙයි මොකද ඉන්ක් එක ඩ්‍රයි වීමත් සහ මේකේ තියෙන ලික්විඩ් එක කැටි ගැසීමක් වගේ දෙයක් වෙන්න පුළුවන් ඒක නිසා ඔයා අලුතෙන් shop එකක් අරලා ආපු උදාහරණයක් විදිහට මෙහෙම ගමු කොවිඩ් එකත් එක්ක සති දෙකක් තුනක් ඇදින් නිති දාලා දිබිලා වාට ප්‍රින්ට් shop එක වාගේ අරින්න වෙනවා ස්ටුඩියෝ එක අරින්න වෙනවා එතකොට ඔයාට මේක ප්‍රින්ට් ටිකක් ගහගන්න. ඒ කියන්නේ වාගේ නැවත යථා කාලයේ කර විදිහට මැෂින් එකේ වැඩකට උත්තික් කරගෙන යනවට බැරි වෙනවා මොකද මේකේ හෙඩ් එක බ්ලොක් කරලා තියෙන්න පුළුවන්. නසල් චෙක් කරලා හෙඩ් ක්ලීනින් කරලා මොනවා කරත් වාට මේ කලර් එක හරියට ප්‍රින්ට් එකේ එන්නේ නැත්තම් වාට අනිවාර්යෙන් සර්විස් කරන්න වෙනවා. සර්විස් කරන්න කලින් ඔයාලට එක ඔප්ෂන් එකක් දීලා දෙන Epson එකේ. ඒ මොකද්ද? Power Ink Flushing. Power Ink Flushing කියන එකේදී ඔයාලට පුළුවන් මේ හෙඩ් එකේ මේ තියෙන කැටි ගහලා තියෙන දේවල් ඒ වගේම හෙඩ් එකේ තියෙන ප්‍රශ්න ඒ ඔක්කොම ටික Power Ink Flushing එකෙන් අපිට රිමූව් කරගන්න හැකියාව තියෙනවා. මේකෙදි ගොඩක් ඉන්ක් එකක් යූස්ටේජ් වෙනවා. ඒ කියන්නේ ඒ ගොඩක් ඉන්ක් එකක් මේකෙන් හෙඩ් එකට ගන්නවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයාගේ ඉන්ක් ලෙවල් එක ලෝ නම් ඉන්ක් එක රීෆිල් කරලා තමයි මේ වැඩේ කරන්න ඕන. මොකද හෙඩ් එකට ගොඩක් ඒ ඉන්ක් පම්ප් කරනවා මේ අවස්ථාවේදී. ඒක නිසා ලෝ ඉන්ක් එකක් තිබ්බොත් හෙඩ් එකට ඩැමේජ් වීම හැකියාව තියෙන එක නිසා හොඳට ඉන්ක් තියෙනවද කියලා චෙක් කරන්න මේක ඔන් කරන්න කලින්. ඒ වගේම Epson 805 එකේ නම් මෙතන අපිට ට්‍රැවල් ට්‍රාන්ස්පෝර්ට් එකේදී මෙතන ස්විච් එකක් එන්නේ නැහැ. එහෙම නැතුව Epson 800 කියන මැෂින් එකේ මෙතන ට්‍රාන්ස්පෝර්ටේෂන් ස්විච් එකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඔයා ට්‍රාන්ස්පෝර්ට් එක නැතුව ප්‍රින්ට් මෝඩ් එකට දාලා තියන්න ඕන. 805 එකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම ට්‍රාන්ස්පෝර්ටේෂන් මෝඩ් එකක් නැති නිසා. ඔයා මේකෙදි අනිවාර්යෙන් හොඳ පේපර් එකක් මෙතෙන්ට දාලා ඉන්ක් ටික දාලා පවර් ඩිස්කනෙක්ට් නොවෙන්න ඔයා වගේ බලා ගන්න ඕන. පවර් එක ඩිස්කනෙක්ට් වුණොත් ප්‍රින්ට් එක ස්ටක් වෙන්න වගේ ඉඩ තියෙනවා. ඒ නිසා පවර් එක ඩිස්කනෙක්ට් නොවෙන්න පුළුවන් UPS එකක් තියෙනවා නම් UPS එකට ප්ලග් කරලා මේ වැඩේ කරන්න. ඉතින් මේකෙදි වෙන්නේ පවර් ඉන්ක් ෆ්ලෂින් එකේදී වෙන්නේ ගොඩක් කාලයක් ඔයා ප්‍රින්ට් එක යූස් කරන්න නැතුව තිබ්බාම ප්‍රින්ට් එකේ තියෙන අර කැටි ගැසීම් මේ දේවල් ඒ වගේ ඉන්ක් එක ඇදලා ගන්න නැති ප්‍රශ්න ඒ ඔක්කොම මේකේ නිරාකරණය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා වා පවර් ඉන්ක් ෆ්ලෂින් දෙනකොට මම කිව්ව දේවල් හොඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි පවර් ඉන්ක් ෆ්ලෂින් එකේ තියෙන ප්‍රධානම විශේෂාංගය තමයි පවර් ඉන්ක් ෆ්ලෂින් එකේ ප්‍රින්ට් ක්වොලිටි එක වැඩි ඉන්නේ. ඔයා පවර් ඉන්ක් ෆ්ලෂින් එක කරලා පෑය 12ක් ගියාට පස්සේ. ඒ කියන්නේ ඔයා පවර් ඉන්ක් ෆ්ලෂින් එක මේ දැන් කරා නම් ඔයාට තව පෑය 12ක් ගියන් පස්සේ තමයි පවර් ඉන්ක් ෆ්ලෂින් එකේ පර්ෆෝමන්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවේදී පවර් ඉන්ක් ෆ්ලෂින් කරා කියලා ඔයාට 100%ක සාර්ථකත්වයක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයා පවර් ඉන්ක් ෆ්ලෂින් දැන් කරායින් පස්සේ ආයෙ පෑය 12කට පස්සේ තමයි පවර් ඉන්ක් ෆ්ලෂින් මෝඩ් එක යූස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යෙන් මතකතුව ඒක ගොඩක් වැදගත් ෆීචර් එකක්. ඒ වගේම ගොඩක් භයානක ෆීචර් එකක්. මේකෙන් කියන්නේ මම මේ ෆීචර් එක යූස් කරන්න එපා කියලා. නමුත් ඔයාලට කරන්න දෙයක් ඇත්තෙම නැත්තම් ඔයා හෙඩ් ක්ලීන් දෙකක් තුනක් දාලා නසල් චෙක් දෙකක් තුනක් දාලා ඒත් ඔයාලට ප්‍රින්ට් එක ආපහු යථාතත්වයට ගන්න බැරි නම් ඔයාලට කරන්න දෙන එක දෙයක් පවර් ඉන්ක් ෆ්ලෂින් එකට යන්න. පවර් ඉන්ක් ෆ්ලෂින් එකේදී අපිට එතන පවර් ඉන්ක් ෆ්ලෂ් කියන එක යූස් කරපුවාම අනිවාර්යෙන් මේකේ ඔයාලට ඉම්ප්‍රූවමන්ට් එකක් දෙනවා. මේක අනිවාර්යෙන් මේ දේවල් බලන්න මේ පේපර් එක ෆීඩ් කරන්න පුළුවන් නම් මෙතෙන්ට ඉන්ක් තින්ත හොඳට තියෙනවද පවර් එක ඒ හැම දෙයක් ගැනම බලන්න. ඊට පස්සේ අපිට ඕකේ කියන එක දෙන්න තියෙනවා. ඊට පස්සේ දෙවෙනි පාරටත් මෙයා අහනවා අපේ
මේක අනිවාර්යයෙන්ම අපි යූස් කරන්න ඕනද කියන මැසේජ් එක මෙයාලා දෙනවා. මොකද මේක පොඩ්ඩක් රිස්ක් එකක්. ඉතින් මේකෙදි සර්විස් ලයිෆ් එක වගේම මේකේ වේස්ට් ඉන්ක් පෑඩ් එකක් ඩැමේජ් වීම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අර අපි කියන්නේ වේස්ටේජ් ඉන්ක් එක මෙතන මේ මෙන්න මෙතන තමයි මේ පැත්තේ තමයි තියෙන්නේ වේස්ටේජ් ඉන්ක් පෑඩ් සෙට් එක. කලර්ස් වල වැඩිපුර කලර්ස් තියෙනවා මෙතන පේජ් වේස්ටේජ් ඉන්ක් පෑඩ් එකට තමයි එකතු වෙන්නේ. ඉතින් ඒකත් පොඩ්ඩක් වේස්ට් වෙන්න පුළුවන් කියලා කියනවා. එහෙම වේස්ටේජ් එක වැඩි වුණොත් මෙතන ඉන්ඩිකේටර් එකක් එයි මෙතන මේ වේස්ටේජ් ඉන්ක් පෑඩ් එකක් වෙලා තියෙනවා. ඒක නිසා වාට කන්ටැක්ට් කරන්න Epson සපෝට් සර්විස් සෙන්ටර්ස් එකට මේක කතා කරන්න කියනවා. ඒ ඉන්ක් පෑඩ් සෙට් එක ෆුලි වුණොත් එහෙම උනත් වාට ප්‍රින්ට් කරන්න බෑ මේ පවර් කන්සම් මේ පවර් ඉන්ක් ෆ්ලෂින් එකෙන් පස්සේ. ඒක නිසා ඒකත් හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් අලුත් මැෂින් එකක් වෙනවා නම් ඕලන්නේ ගොඩක් ප්‍රින්ට් 2000 5000 10000 වගේ ගහලා දිනවනවා. ඔයාලට කොහොමත් මේ පවර් ඉන්ක් ෆ්ලෂින් එකෙන් පස්සේ ඔයා ගන්න ප්‍රින්ට් ප්‍රමාණය කලස් අනුව බොහෝ දුරට ඔයාගේ වේස්ටේජ් ඉන්ක් පෑඩ් එක මාරු කරන්න සිද්ධ වෙයි. ඒක ලොකු අවුලක් නෑ. ඉතින් මේකදී අපිට කියනවා ආපහු CD ට්‍රේ එක ඉන්සර්ට් කරන්න එපා කියලා. ඒ CD ට්‍රේ එක කොයිම වෙලාවකවත් මේ මේන්ටේනන්ස් වලදී CD ට්‍රේ එක විදිහට මේක ඉන්සර්ට් කරලා තියන්න එපා. නිකම් පේපර් තියෙන විදිහටම ඉන්සර්ට් කරලා තියන්න. මේක ගලවලා තිබ්බොත් එහෙම ඒත් ප්‍රින්ට් වෙන්නේ නැහැ. මොකද මේ දෙකෙන් එකට තමයි මේ මැෂින් එක හදලා තියෙන්නේ. අනිවාර්යෙන් CD ට්‍රේ එක හරි පේපර් සර්වේ ඒ සිස්ටම් එක හරි තියෙන්න ඕනේ. නැත්තම් මේක වැඩ කරන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් පේපර් තියෙන ඔප්ෂන් එකටම දාලා මේක පවර් ඉන්ක් ෆ්ලෂින් කරන්න. පවර් ඉන්ක් ෆ්ලෂින් කරන් පස්සේ වාට අනිවාර්යෙන් මේකේ පළවෙනි ප්‍රින්ට් එකේ දෙකේ වගේ බොහෝ දුරට ඉන්ක් එක ගොඩක් එන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලැක් ගතියක් වගේ එන්න පුළුවන්. ඉන්ක් එක ගොඩක් හැලිලා වගේ තියෙන්න පුළුවන් කඩදාසි හරි වාගේ දාන ෆොටෝ පේපර් එකේ මොන හරි. නමුත් ඒක ලොකු ඉෂුව එකක් නෑ. වයන්න දෙයක් නෑ. මොකද අර ඉන්ක් එක ගොඩක් මෙයා කන්සම්ප්ෂන් කරලා මෙයා ගොඩක් මේ ඉන්ක් එක මේ ඩ්‍රේන් කරන හින්දා තමයි එහෙම වෙන්නේ. පළවෙනි ප්‍රින්ට් එකේ දෙකේදී එහෙම වෙයි. ඊට පස්සේ ඒක ඉෂුව එකක් නෑ. ඉතින් මම හිතනවා පවර් ඉන්ක් ෆ්ලෂින් ගැන වල ලොකු අවබෝධයක් ඉන්නදී පවර් ඉන්ක් ෆ්ලෂින් කියන්නේ මොකක්ද ඇයි එහෙම කරන්න ඕන අපි හැම වෙලාවෙම මේක කරන්න ඕනද කියන වට ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට මොකක් හරි ප්‍රශ්න මොන හරි තියෙනවද පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ඔයා වෙනුවෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න ප්‍රශ්න මම එයාට උත්තර සපයනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි ඔයාලට මේ වගේ තවත් වටින වීඩියෝ මොන හරි ඔයාලට රිව්යු එකක් මොන හරි ඕනනම් ඒත් කමෙන්ට් එකකින් දාන්න. එතකොට මම මේ ප්‍රින්ටර්ස් ගැන මේ ලැප්ටොප්ස් ගැන ඕන දෙයක් ගැන මම ඔයාලට ඉදිරිදි වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ඔයා ඔයා වගේ තවත් දන්නේ නැති කෙනෙක් වුණින් බලන්න මතකතු මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තවත් වටින වීඩියෝ ඉදිරියට වාගාවටම ගෙන්න ගන්න බලාපොරොත්තුව තියෙනවා නම් පල්ලා තින රතුපාට subscribe button එක click කරලා අපිට සහයෝගයක් දෙන්න. ඊට එහා පැත්තේ තින bell icon එකත් click කරලා all notification එකට දාගන්න. එහෙනම් අපි තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ඔයාලව හමු වෙනතුරු දැනට අපි සමු ගන්නවා. අපි දේශාන් ටෙච් ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.